ආදරය කරන කලාතරු ගැන අහන්න ලැබෙන අලුත්ම තොරතුරු වගේම පුවත් ලද සෙනින් දැනගන්නට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතුවන්න. ඔහු ගැන විශ්වාසය නොතැබූ පිරිසකුත් සිටියා. ඒ අතර ඔහුව විශ්වාස කරමින් ඉතිහාසයේ කිසිදා වෙශා කළ නොහැකි වෙනසක් අපේ රටේ ජනතාව විසින් ඇති කර තිබුණා. නමුත් විශ්වාස නොකළ පිරිසෙහි විශ්වාසයද මේ වන විට කෙමෙන් කෙමෙන් දිනා ගනිමින් අපේ රටේ වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය ක්‍රියාපටිපාටිය ආරම්භ කර අවසන්. මහජන මුදල් වලින් රජ සැප විඳමින් සිටි දේශපාලුවන්ගේ හොරකම් මැරකම් දූෂණ වංචා මෙරටින් තුරන් කිරීම අපේ රටේ පුරවැසියන්ගේ පරම අභිප්‍රාය වූවා කිව්වොත් නිවැරදි. ඉතින් එහි පළමු පියවරක් ලෙසින් ඊයේ දිනේදී ඔබ මේ දකින්නේ පදනම් ආයතනයට බාර දුන් කෝටි ගණන් වටිනා වාහන තොගයයි. ඉතින් මේ සියලු වාහන අපේ රටේ මැති ඇමතිවරුන්ගේ වාහන. මේ වන විට ගාලු මෝදුර වෙත අපේ රටේ ප්‍රභු පැලැන්තියේ මැති ඇමතිවරුන්ගේ සියලු වාහන ගොඩ ගසා තිබෙද්දී ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ වාහනද එක්කාසු කිරීම ආරම්භ කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබෙන බවට තවදුරටත් නිල නොලත් ආරංචි මාර්ග තුළින් වාර්තා කරනවා. මේ අතරේ සමහර මැති ඇමතිවරු සංගවාගෙන සිටින වාහනත් එළියට ගන්නට තමන්ගේ උපාය මාර්ග තිබෙන බවයි වත්මන් ජනපතිවරයා පවසන්නේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එලෙස සංගවාගෙන සිටින වාහනත් මේ ආකාරයෙන්ම ගාලු මෝදුර වෙත ගොඩ ගැසීමට නියමිත බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.